होया, දෘඩතාවයෙන් වැඩිම අලෝහය දියමන්ති. ඒ නිසා මේ එක මතක තියාගන්න. ලෝහ තියෙනවා දෘඩතාවයෙන් වැඩි. නමුත් අර අලෝහය අපි සුවිශේෂීව කතා කරනවා. මොකද එයා වීදුරු කපන්නේ එහෙම ගන්න නිසා. අපි වගුව ලියාගෙන ඉවරලා ප්‍රසන්ටේෂන් එකට යමු නැවතත්. තුන්වෙනි එක සි, සිම්පල් සි. බලයක් යෙදුව විට කුඩු වී යෑමට බිඳී යෑමට ලක්වීම. බලයක් යෙදුනහම කුඩු වෙලා කැඩිලා බිඳිලා යනවා. ඒකට කියනවා නමක්. මොකක්ද රසල් කියන නම? බලයක් යෙදුනහම කුඩු වෙලා යනවා, බිඳිලා යනවා. අන්නේ භෞතික ගුණයට කියන නම මොකක්ද? මලට උත්තර ටික මෙතන තියෙනවා පේන්න. බංගුර බංගුරතාවය. හරිද? මොකද්ද නම? බංගුරතාවය මේ. ඔවා මේ ආයේදී ඉගෙනගෙන තියෙන නම් අමතක වෙලා ඇති දැන්. බංගුරයි, බංගුරතාවය. මේව අමතක කරන්න නැතුව මතක තියාගන්න වෙනවා. බංගුරතාවය. ඊළඟට ලියා ගන්නවා මෙන්න මේ ටික. මම ඔයාලට මෙන්න මේ භෞතික ගුණේ මතුවෙන විදිහට මෙන්න මේ අර්ථ දැක්වීම දීලා ඒකෙන් හඳුන්වන නම ලියන්න දීලා තියෙනවා ටියුට් එකේ. ඊළඟ එකට අපි යමු. D. ද්‍රව්‍ය තුලින් තාපය ගමන් කිරීමට ඇති හැකියාව. මොකක් හරි ද්‍රව්‍යයක් තුලින් තාපය ගමන් කිරීමට ඇති හැකියාවට කියන නම මොකද්ද? මොකද්ද මේ භෞතික ගුණේ? ඒකට කියනවා හෙසන්දු. මොකක්ද ඒකට කියන්නේ? තාප සන්නායකතාවය. තාප සන්නායකතාවය. දැන් තියෙන වලට බලා ගන්න පුළුවන්. තාප සන්නායකතාවය. තාප සන්නායකතාවය. ඊළඟට ද්‍රව්‍ය තුලින් විදුලිය ගමන් කරන්න පුළුවන් හැකියාව. ඒකට ඒ තියෙන භෞතික ගුණය මොකක්ද? ද්‍රව්‍යයක් තුලින් තාපය නෙමෙයි විදුලිය ගමන් කරන්න පුළුවන් හැකියාව. ඒකට කියන නමක් මොකක්ද කියන්නේ? විද්‍යුත් සන්නායකතාව. විද්‍යුත් සන්නායකතාවය. ඔය ටික ලියා ගන්නවා ලගේ ටියුට් එකේ. විද්‍යුත් සන්නායකතාව. විද්‍යුත් සන්නායකතාව. හරිනේ. විද්‍යුත් සන්නායකතාව. ඊළඟට රැව් දෙන හඬ. මොකක් හරි ගැටනම ටාංගාල රැව් දෙන හඬක් කියන. ඒ රැව් දෙන හඬ තියෙන ලෝහවල. ඒ ලක්ෂණය තියෙන ලෝහවල. අනිත් දේවලුත් ගැටනම සද්ද එනවා. නමුත් රැව් දෙන හඬක් එන්නේ ඇලුමිනියම් භාජනයක් බිමට දාලා බැලුවොත් ලොකු සද්දයක් එනවා. ටාංගල රැව් දෙන හඬක් එනවා. අනිත් ඒවා එම නැහැ. රැව් දෙන හඬක් එන්නේ ලෝහවල. අපි ඒවා වෙනම කතා කරනවා. ටික වෙලාවක් පවතින හඬට කියනවා රැව් දෙන හඬක් කියලා. රැව් දෙන හඬක්. හරිද? ඒ තමයි F වලට ලියන්න ඕන භෞතික ගුණේ. ඊළඟ ද්‍රව්‍ය සතුව පවත්නා පැහැය. කිසියම් ද්‍රව්‍යයක් සතුව තියෙනවා පැහැයක්. ඒ පැහැයට කියනවා මොකක්ද? වර්ණය. මහලුකු දෙයක් නෑ, පාට වර්ණය. ඒ භෞතික ගුණයක් ඔයාලගේ ටියුට් එකේ ලියා ගන්න. ඊළඟට H වලට තියෙනවා බලයක් යොදා ඇදීමේදී ඇදෙන සුළු වීම හා නැවත බලය නිදහස් කළ විට පළමු තත්වයට පත්වීම. බලයක් යොදා ඇදීමේදී ඇදෙන සුළු වීම හා නැවත බලය නිදහස් කළ විට පළමු තත්වයට පත්වීම. මොකක්ද ඒ භෞතික ගුණය? වෙනුරි කියන්න පුළුවන්ද? මොකක්ද ඒ භෞතික ගුණය? බලයක් යොදා ඇදීමේදී ඇදෙන සුළුයි
හැබැයි නැවත අයින් කරපුවාම පළමු තත්වයට පත් වෙනවා. මම උත්තර සියල්ලක් මෙතන හදලා පේනවන්නේ. ප්‍රත්‍යස්තතාව 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 ප්‍රත්‍යස්තාවය කියපුවාම මෙන්න මේ ආකාරයටම තියෙන්න ඕන. විභාගයේ 10යි ප්‍රත්‍යස්තතාවය කියන්නේ මොකක්ද කියලා. මේ සම්පූර්ණ අදහසම තියෙන්න ඕන. එහෙම තිබුණොත් බය නැතුව ලකුණු දෙන්න පුළුවන්. හරිද? ඊළඟට ඝනත්වය. ඝනත්වය මේක ඊටා වැදගත්. එකක් තමයි මේ ඝනත්වය කියන්නේ. ඕකෙන් මේ 11 වසරේදී අපිට ලොකු වැඩ ටිකක් කරන්න පුළුවන්. අමතක කරගන්න තු තියාගත්තොත්. ඝනත්වය කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධය. ඒකක පරිමාවක ස්කන්ධයට කියනවා ඝනත්වය කියලා. ඒක කටපාඩම් කරගන්න තියෙනවා. මේක අර බහුල වෙනේ වට ටිකක් මම highlight කරලා දෙන්නම්. කටපාඩම් කරගන්න. මල තරු ලකුණු දාගන්න. ඝනත්වය කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධය. ඔක අපි අන්තිමට කතා කරපු දවසේ කතා කළා. කොහොමද ඝනත්වය හොයන්නේ කියලා. හරිද? කොහොමද ඝනත්වය හොයන්නේ කියලා කතා කළා. ඊළඟට ආහන්නතාවය. ආහන්නතාවය කියන්නේ මොකක්ද? ආහන්නතාවය කියලා කියන්නේ කුඩු වීමකට ලක් වෙන්නේ නැතුව තහඩුවක් මෙන් තලන්න පුළුවන් නම්. කුඩු බවට පත් වෙන්නේ නැතුව තහඩුවක් වගේ තලන්න පුළුවන් නම්. අන්න ඒකට කියනවා ආහන්නතාව. ආහන්නතාව. ඊළඟට තන්නේතාවය කියන්නේ මොකද? ඒකම යන ලක්ෂණයක් තමයි තන්නේතාවය. කම්බියක් නොකැඩී කම්බියක් වගේ අදින්න පුළුවන්. ඒකට කියනවා තන්නේතාවය. දැන් මේ වචන වල තේරුම දන්නේ නැත්නම් අහන්න. එතකොට මේ වචන මෙහෙම දැක්කයි කියලා ඔක මතක හිටින එක අඩුයි. හරිද? ඒ නිසා ඒක මේ වචන ටික දීප වතාවක් ওই ටියුට් එකේ තියෙන ටික පාඩම් කරගන්න. පාඩම් කර ගන්න කියන්න පුළුවන්. පාඩම් වල ඒකට කොච්චර උනන්දු වෙනවද කියන එක මත තමයි ඒවා රඳාපවති. නිසා පාඩම් කර ගන්න එක වැඩිපුර කරන්න. හරිද? පාඩම් කරන එකට දෙන අවධානය ඉතා අඩු කරලා අනිත් ඒවාට ඉතා වැඩි අවධානයක් දීලා කරන්න ගියොත් අපිට හොඳ ප්‍රතිඵලයකට යන්න බෑ. හරිද? ආහන්නතාවේ තන්නේතාවේ. ගන්ධය කියන්නේ මොකක්ද? ගන්ධය කියපුවම ගඳ හෝ සුවඳ ওই දෙකම. ගඳ හෝ සුවඳ ওই දෙකම. මේ ද්‍රව්‍යයක තියෙන වාෂ්පශීලී බව නිසා නාසයට දැනෙන සංවේදනයට කියනවා ගන්ධය කියලා. මොකක් හරි වාෂ්පශීලී දෙයක් නිසා ඒක ගඳ වෙන්න පුළුවන්, සුවඳ වෙන්න පුළුවන්. ඒක අපේ නාසයට දැනෙන දෙයක්. නාසයට දැනෙන දෙයක් ඒකට අපි කියනවා සංවේදනය කියලා. නාසයට දැනෙන සංවේදනේ. නාසයෙන් දැනෙන සංවේදනේ. ඊළඟට ප්‍රසාරණතාව. ප්‍රසාරණය වෙනවා. මේවත් හතේදී ඉගෙන ගත්ත දේවල්. උෂ්ණත්ව ඉහළ යාම නිසා මෙන්න මේක අවධානය දෙන්න. ස්කන්ධයේ වෙනසකට ලක් නොවි. ස්කන්ධයේ වෙනසකට ලක් නොවි වස්තුවේ පරිමාවේ සිදුවන විශාල වීම. උෂ්ණත්වයේ වෙනස ඉහළ උෂ්ණත්වයේ ඉහළ යනකොට ස්කන්ධයේ වෙනසකට ලක් නොවි. ස්කන්ධයේ වෙනස් වෙන්නේ නැහැ. තියෙන අංශු ගානම තමයි තියෙන්නේ. ස්කන්ධයේ වෙනසකට ලක් නොවි පරිමාවේ සිදුවන වැඩිවීම. ඒකට කියනවා ප්‍රසාරණය කියලා. ඔකේ විරුද්ධ වචනේ මොකද්ද? ප්‍රසාරණයේ විරුද්ධ වචනේ කාටද කියන්නේ? සංකෝචනය. ප්‍රසාරණයේ විරුද්ධ වචන තමයි සංකෝචනය. සංකෝචනය. හරි. දැන් බලන්න වයනය කියලා තියෙනවා. යම් ද්‍රව්‍යයක් අතින් අල්ලපුවාම අතට දැනෙන රළු හෝ සිනිඳු ස්වභාවයට කියනවා වයනය කියලා. රළු වයනයක් තියෙනවා, සිනිඳු වයනයක් තියෙනවා. රළු වයනයක් තියෙනවා වැලි කඩදාසි වල, සිනිඳු වයනයක් තියෙනවා පවුඩර් වල. පුයර කියලා කියන්නේ. ද්‍රවාංකේ. මොකක්ද ද්‍රවාංකේ කියන්නේ? දැන් මේක හතේදී අපි ඉගෙන ගත්ත දෙයක් නෙනේ. මේ ඔක්කොම හතේදී බහුතරයක් ඉගෙනගෙන තියෙන.
अलट दिगटम एनो अट नमे दहा दक्वामेनोरी मतक त्यागत तेरह लेसी अमार पाड़ा कुलपे सपेन गण गण वस्तु द्रव्याक बवट पत्न निश्चित उष्णत्व अन्े उष्णत्न द्रवांक इलापांके गण तापे सपेन द्रव्या द्रव वल्ट पत्ला द्रव्या वायु बवट पत्न निश्चित उष्णत्न तापांके हरदे वाला उठ के गणत्न प्रश्न नवत गणत्नवा संपूर्ण लील धरवर्तन मिशी दिवनी प्रश्न अड़ते पत्कस लियानवाने भौतिक गुण टीका लियान तीन टीक लखनु एवकू नारू लखनु चटेवा मत बला සටහන් කරගන්නම් මේ කොහොමද කියලා ඊළඟ වාරවල කොහොමද වෙනස් වෙන්නේ කියන එකත් අවබෝධය තියාගන්න ඕන සල පාඩම් කරනවද වැඩ කරනවද නැද්ද මොකක්ද කියන එක බලන්න එපා मेन मे परीक्षण विस्तर कला लिवदीन गलती कैसे मे रूप सटहदी दिल बला ओके पलवे मेन मे इकड़ की अम्म कक्त गणत्पी 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 गणत्व कुप्पी है ना तू तावा ना मारती है ना मत करते विशिष्ट गुरुत्व कुप्पी है फिर नाम देखेंगे वो ने कहा किन्ने पुरुआ फिर नाम देखेंगे आधा से और भी तिया गाना विशिष्ट गुरुत्व कुप्पी है अरे मैंने मैं उपकरण ने लिए बनाम मुकाद्दे मैं उपकरण लियागा नामकराने एकक परिमावक स्कंदे बलान्नती अपि मेकें बलान्ने एकक परिमावक स्कंदे मोकद्द एकक परिमावक स्कंदे तमा अपि बलान्ने यान मे एकक परिमावक स्कंदे इति कियपु तनि नाम मोकक्द मतकद गणत्व
ගණත්වය ගණත්වය ඔන්නව අමතක වෙන්න නම් බැ ගණත්වය ගණත්වය හොයන්න මම ප්‍රකාශනයකුත් කිව්වා බල ලියාගත්තද ගණත්වය සමානයි මොකක්ද මේක පැත්තකින් ලියලා තියන්න ලියලා නැත්තම් ගණත්වය සමානයි මොකක්ද හරි ගණත්වය සමානයි ස්කන්ධය බෙදීම් පරිමාව ඔය ඒකක පරිමාව ස්කන්ධය කියන එකෙන් ගන්න ගණත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව ස්කන්ධය බෙදීම පරිමාව හරිද මේකත් පැත්තකින් ලියලා තියාගන්න මේක 11 වසරට යනකම් ඕනා ගණත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාවෙන් මේකේ ඕනෑම දෙන්නෙක් දීලා තියෙනවා නම් තුන්වෙනියා හොයාගන්න පුළුවන් ගණත්වය ස්කන්ධයයි පරිමාවයි දීලා තියෙනවා නම් ගණත්වය හොයාගත්ත හැකි ස්කන්ධයයි පරිමාවයි දීලා තියෙනවා නම් ගණත්වය හොයාගත්ත හැකි ගණත්වයයි පරිමාවයි දීලා තියෙනවා නම් ගණත්වයයි පරිමාවයි දීලා තියෙනවා නම් ස්කන්ධය හොයාගත්ත හැකි ඔන්න ඔය අවස්ථාව 11 වසරේදී එනවා ඒත් ළමයින්ට ඕක ඕකෙන් ගන්න ඕන කියන අවබෝධයක් නැහැ ඒකයි තියෙන ගැටලුව ඕකෙන් මේ ස්කන්ධය හොයාගන්න පුළුවන් කියන අවබෝධය නැහැ ඔය සූත්‍රය සමහරට දන්නවා නමුත් ඕකෙන් ස්කන්ධය හොයාගන්න ඕනයි කියන අවබෝධය නැහැ මෙතන ගැටලුවක් තියෙනවා හරි ඊළඟට මේක කරන හැටි මතකද අපිට මෙතනදී කරන්න පුළුවන් මෙතන නම් අපි කරන්නේ අපිට එකම ද්‍රවයක් අරගෙන මේක බලන්න පුළුවන් එකම ද්‍රවයක් අරගෙන අපි හිතමු මිරිදිය ජලය එක තැනකින් වතුර අරගෙන ඝනත්ව කුප්පිය පුරවලා මේකේ මූඩිය අහපුවම හැමතිස්සෙම ලැබෙන්නේ මොන පරිමාවක්ද මේකට අපි වතුර පුරවලා මේ මූඩිය වහනවා වහපුවම වැඩිපුර ජලය හරි ද්‍රවය හරි ඉවතට යනවා මේක හැමතිස්සෙම අපි මැනගන්නේ මොන පරිමාවක්ද එකම පරිමාව පරිමාව වෙනස් වෙන්නේ නැහැ එකම පරිමාවක් තමයි මැනගන්නේ එකම පරිමාවක් මැනගන්න හරිද එකම පරිමාවක් මැනගෙන අපි හැමතිස්සෙම මේ එකම පරිමාවක ස්කන්ධය බලන්න. දැන් අපි එකම තැනකින් ගත්තේ එකම ද්‍රවයක් ගත්තේ එකම පරිමාවක ස්කන්ධය මනින්. එකම පරිමාවක ස්කන්ධයට අපි කියනවා මොකද්ද? එකම නැතු මම කියන්නම්. ඒකක පරිමාවක ස්කන්ධය. ඒකක පරිමාවක ස්කන්ධය. උඩ ඒකක පරිමාවක ස්කන්ධය. ඒකක පරිමාවක ස්කන්ධය තමයි හැමතිස්සෙම අපි බලන්නේ. ඒ ස්කන්ධය මොකද වෙන්නේ කියලා දන්නවද? එකම ද්‍රවයක්නේ. එකම ද්‍රවයක් නිසා ඔය හැම මොහොතකම ස්කන්ධය මොකද වෙන්නේ? ස්කන්ධය එක සමාන. ඒකට හේතුව එකම ද්‍රවයක් නිසා. හරිද එකම ද්‍රවයක් නිසා දර ස්කන්ධය මොකද වෙන්නේ ළමයි එක සමානයි එහෙම නැත්නම් අපි ඔකට තනි වචනකින් කියනවා අපි එකම ද්‍රවයක් ගත්ත නිසා හැමතිස්සෙම ඝනත්වය එක සමානයි ඝනත්වය එක සමානයි හරිද ඝනත්වය එක සමානයි හරි දැන් අපි පොඩ්ඩක් මේක වෙනස් කරලා කරනවා විභාගිත ඕන විදිහකට එන්න පුළුවන් අපි හරි විදිහ දැනගෙන ඕන විදිහකට ආවොත් උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕන හරි දැන් බලමු මෙන්න මේ தත්ත්වය දැන් මම මෙන්න මෙහෙම ගන්නම් අපි ද්‍රව තුනක් ගන්නවා ABC කියලා ද්‍රව තුනක් ගන්න
एबी सूत्रिंग अभी दाने मुफ्त के लिए मैं द्रव्य है एक द्रव्य का अभी गाना कालकुजाले देवनी का गाना नीरी दिए जाले तुमने नहीं गाना खारा दिए जाले हर इधर मेकर वहाँ खाले ने पहले भी करा वाला नमता कहती नया तो मेकर तेरुंगा अन्ना मुकदमे में पहाड़ वाचु उठा बारह पत्तले वेन पुलवा සංකීර්ණ වෙන්න පුළුවන් නිසා මේ ඝනත්ව කුප්පිය අරගෙන කලපු ජලයෙන් මේක පුරවලා මේ මූඩිය වහනවා මූඩිය වහපුවාම ඒකට පිරෙන සම්පූර්ණ ජලය පිරුණාන් පස්සේ ඉතුරු ටික අයින් වෙනවා ඊට පස්සේ මෙයාව තෙදන් තුලා මත තියලා මෙයාගේ ස්කන්ධය මැන ගන්නවා මම ඒකට ස්කන්ධය කියලා ගන්නම් x1 එහෙම නැත්නම් අපි m1 කියලා ගමුකෝ M එක M1 M1 අනිත් දරුවන්ට ඇහෙනවද කොහමද ඇහෙන්නේ නැහැ කියලා මැසේජ් එකක් තියෙනවා කැඩි කැඩිද ඇහෙන්නේ පැහැදිලිව ඇහෙනවද පැහැදිලිව ඇහෙනවා සර් අනිත් දරුවන්ට කොහමද දැන් හරි සර් ඉස්සලා කැඩි කැඩි හැමයි හරි දැන් මම මේ පැහැදිලි කරන එක කැඩි කැඩි දැහුනේ සම්පූර්ණව ඇහුණා හරි හරි මම මේක ආයමත් කියන්න මේක මේ මේ කරන්න ගියේද මම ගත්තා ද්‍රව වර්ග 3ක් මොකද්ද ද්‍රව වර්ග 3 කලපු ජලය මිරිදිය ජලය කරදිය ජලය හරිද ඊට පස්සේ පළවෙනිදම ගත්තා කලපු ජලය මේක පුරවලා මූඩිය වහනවා එකම පරිමාවක් ලැබෙන්නේ ඒක ස්කන්ධය මෙන ගන්නවා ඒක ස්කන්ධය m1 කියලා ගන්නවා මේ කලපු ජලයේ ස්කන්ධය ඊළඟට මේ ඝනත්ව කුප්පිය හොඳින් පිරිසිදු කර ගන්න හොඳින් පිරිසිදු කර ගන්න ඕන ඊට පස්සේ නැවත ඔකට මිරිදිය ජලය දාන්න දෙවෙනි අවස්ථාව මිරිදිය ජලයෙන් මේ ඝනත්ව කුප්පිය පුරවගෙන මූඩිය වහනවා කලින් පරිමාව එකම පරිමාවක් මේකෙන් මැනෙන එක තමයි විශේෂත් එකම පරිමාවක් එස ආයමත් ස්කන්ධය වෙන ගන්න මයිකට ගන්නම් m2 කියලා. මිරිදිය ජලයේ ස්කන්ධය m2. ඊට පස්සේ මේක ආයමත් පිරිසිදු කර ගන්නවා. ආයමත් පිරිසිදු කරගෙන මේක පුරවන කරදිය ජලය. එතකොට මේක කරදිය ජලයෙන් පුරවලා මූඩිය වහනවා. එතකොට ආය ලැබෙන්නේ එකම පරිමාවක්. තෙදන තුලා උඩින් තියලා ස්කන්ධය මැන ගන්නවා m3. හරිද ඒකක පරිමාවක ස්කන්ධ එකම පරිමාවක කලපු ජලයේ ස්කන්ධය එකම පරිමාවක මිරිදිය ජලයේ ස්කන්ධය එකම පරිමාවක කරදිය ජලයේ ස්කන්ධ මේ m1 කියන්නේ එකම පරිමාවක කලපු ජලයේ ස්කන්ධය මේ මැද තියෙන එකම පරිමාවක මිරිදිය ජලයේ ස්කන්ධය මෙන්න මේ m3 කියලා තියෙන්නේ එකම පරිමාවක කරදිය ජලයේ ස්කන්ධය ස්කන්ධ තුනේ වැඩි කවුද අඩු කවුද ඒ අනුපිළිවෙලට සකස් කරුවොත් මොකද වෙන්නේ කියලා කාටද කියන්න පුළුවන් මේ වලට හිතෙන අදහස කියන්නකෝ මේක සංකීර්ණයි හරිද ඒ නිසා මෙතනින් අපි ස්කන්ධය වෙනගත්තාම කාගේ ස්කන්ධයද වැඩි එකම පරිමාවක ස්කන්ධය වැඩි කාගේද එකම පරිමාවක ස්කන්ධය වැඩි මේ තුන් දෙනාගෙන් කාගේද කලපු ජලයේද මිරිදිය ජලයේද කරදිය ජලයේද කරදිය ජලයේ ස්කන්ධය වැඩි
කියන්නේ M3 තමයි වැඩිම එක්කෙන. ඊළඟට කවුද? මිරිදී ජනේ නෙමෙයි. මිරිදී. මිරිදී නෙමෙයි. කලපු. කලපු. දෙවෙනියට ඉන්නේ කලපු ජලේ. එතන මේකේ අඩුම එක්කෙනා කවුද? මිරිදී ජලේ. අනි මේකේ මේ විවිධ දේවල් දිය වෙලා තියෙන හින්දා තමයි යාලගේ ඒකක පරිමාවක එකම පරිමාවක ස්කන්ධය වෙනස් වෙලා තියෙන්නේ. ඔය එකම පරිමාවක ස්කන්ධය ඒකක පරිමාවක ස්කන්ධයට අපි කලිනුත් නමක් කිව්වනේ මොකක්ද? ඝනත්වය. මේ අපි ඝනත්වය ගැන තමයි කතා කරන්නේ වෙනස් විදියකට. එහෙනම් ළමයි ඝනත්වයේ වැඩිම කාගේද? ඒකක පරිමාවක ස්කන්ධයේ වැඩිම කාගේද? එයාගේ ඝනත්වයේ වැඩි. අපි ඝනත්වයේ පැත්තෙන් ඇහුවොත් ඝනත්වයේ වැඩිම කාගේද? එන්න මෙයාගේ. කරදිය ජලයේ මේ තුන් දෙනාගෙන් අන්න කරදිය ජලයේ තමයි ඝනත්වයේ වැඩිම. කලපු ජලයේ ගණත්වය ඊළඟට අවසානයේ අඩුම එක්කෙනා මිරිදිය ජලය. මිරිදිය ජලය. හරි. ඔය පරීක්ෂණය ඔයාලා ලියලා නේද ඇත්තේ? ලිව්වද සම්පූර්ණ කළාද? ඔය ටික අපි කතා කළා ඊට කලින්. සම්පූර්ණ කළාද නැද්ද කියන ප්‍රශ්නේ තියෙන්නේ. ඒකක පරිමාවක ස්කන්ධයට කියනවා ඝනත්වය කියලා. ඝනත්වය. ඒතර ඝනත්වය වෙන ප්‍රකාශනයක් මම කලිනුත් කිව්වනේ මොකක්ද? ඝනත්වය සමානයි ස්කන්ධයේ වෙදීම පරිමාව කියලා. ඝනත්වයට තියෙනවා ඒකකයක්. මොකක්ද ළමයි ඝනත්වයේ ඒකකය? මෙන්න මේක. ඝන මීටරයට කිලෝග්‍රෑම්. මේක උච්චාරණය කරන්නේ කොහොමද? ඝන මීටරයට කිලෝග්‍රෑම්. ඝන මීටරයට කිලෝග්‍රෑම් ඝනත්වයේ ඒකකය. මෙන්න මෙතන ද්‍රව්‍ය කිහිපයක ඝනත්වයන් තියෙනවා. මේ දත් ඇහුව මතක ඇති. මේ තියෙන ද්‍රව්‍ය වලින් ඝනත්වය වැඩිම කාගේද? උත්තර දෙන්න හැමෝම. රත්තරන්. රත්තරන් වලනේ දහ ඝන මීටරයට කිලෝග්‍රෑම් 19300යි. මෙන්න මෙතන. ඝනත්වයේ වැඩි. ඒතර ඝනත්වයේ කියන එක හොඳටම තේරෙන්න ඕන. ඒක ඔලුවට ගියේ නැත්නම් ඔයාලට chat එකට හරි ප්‍රශ්න අහන්න පුළුවන්. මොකද්ද මේ ඝනත්වය? අපි මතකනේ අර ඝනත්ව කුප්පියෙන් එකම පරිමාවක ස්කන්ධයක් මැන. ඕක තමයි ඝනත්වය කියන්නේ. එකම පරිමාවක ස්කන්ධය. එහෙම නැත්නම් අපි කියනවා ඒකක පරිමාවක ස්කන්ධය. ඒකට තමයි ඝනත්වය කියන්නේ. හරිද? ඒකක පරිමාවක ස්කන්ධය. ඒක උච්චාරණය කරන්න ඕන. ඔයාලා අවධානයෙන් ඉන්න ඕන. නැත්තම් මේ පාඩම ටිකක් බිරිහෙන්න පුළුවන් අවස්ථා වැඩි. හරිද? ඒකක පරිමාවක ස්කන්ධයට කියනවා ඝනත්වය කියලා. ඊළඟට ද්‍රවාංකය ගැන අපි කතා කරමු. ද්‍රවාංකය කියන එක මීට කලිනුත් කතා කළා. මතක නම් කියන්න බලන්න කවුද කියන්නේ? රේස් හෑන් කරන්න. ද්‍රවාංකය කියන්නේ මොකක්ද? ඝනයක් ද්‍රව අවස්ථාවේ නිශ්චිත උෂ්ණත්වය. ඝන අවස්ථාවේ පවතින දෙයක් ද්‍රව්‍යයක්
ගණාස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පත්වන නිශ්චිත උෂ්ණත්වයට කියන ද්‍රවාංකය කියලා. ඒ ප්‍රමාණව. හරිද? ඒක ප්‍රමාණව. තේරෙන්නේ නැත්නම් ඒව ලියාගන්න. ඊළඟට මේ ද්‍රවාංකය හොයන ක්‍රියාකාරකම මේකත් අපි කතා කරලා ලියලාද කියන ප්‍රශ්නේ තියෙන්නේ. හරි. වරුණු ප්‍රතිචාරයක් දක්වපු නැති වෙන මම හිතනවා ලියලා ඇති කියලා. මෙතන තියෙනවා තෙපාවක්. මෙතන මේ බංකුවක් වගේ තියෙන අපි කියන තෙපාවක්. ඔක පාද තුනකින් තියෙන එකක්. තෙපාව ඇහුවොත් මතක තියාගන්න තෙපාව. මේක බන්සන් 1000කකින් රත් කරනවා. එහෙම නැත්නම් ප්‍රතිලාම්පකින් රත් කරනවා. මෙන්න මේකත් අලුත් නමක් වලට හම්බෙන මන්තය. මන්තය කියන එක පාවිච්චි කරන්නේ මේ ජලය රත් වෙනකොට මේක පොඩ්ඩක් කලත් වෙනවා. ජලය හැමතැනම එකම විදිහට රත් වේ. මන්තයෙන් මොකද්ද කරන්නේ? මන්තයෙන් කලත් වෙනවා. ජලය හැමතැනම එකම විදිහට රත් වෙන්නේ. රයිස් කැට දියවන උෂ්ණත්වය අපිට මැනගන්න පුළුවන්. සෙල්සියස් අංශයක 0.1යි. සෙල්සියස් අංශයක 0.1. එතන මේ අයිස් සම්පූර්ණයෙන්ම මම මේක මතක තියාගන්න අයිස් සම්පූර්ණයෙන්ම ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාවට පත් වෙනකන් උෂ්ණත්වය තියෙන්නේ සෙල්සියස් අංශයක 0.1මයි. එතකොට අපි ඔතනදී ලබා දෙන තාපයට මොකද වෙන්නේ කියලා කවුද දන්නේ? අපි මේ ඝන අයිස් තියෙනවා. මේකට අපි තාපය දෙනවා. උෂ්ණත්වමාන පාඨාංකය වෙනස් වෙන්නේ නැහැ සෙල්සියස් අංශයක 0.1. එතන මේ දෙන තාපයට මොකද උනේ? කියන්න බලන්න. මොකද උනේ? උනේ මම ඔක කිව්වාද අපිට ඒක නෑ. ඇත්තට මෙතනදී අවශ්‍ය නැහැ. මේ ජලාණු H2O නේ ජලයේ. මේ ජලාණු අතර තියෙන බන්ධන. මේ ජලාණු අතර තියෙන බන්ධන බැඳී. ඔය බන්ධන ඝන අයිස් වල තියෙන බන්ධන කීපයක් අඩපුවාම මේ ජලාණු ඈතට යනවා. අනේ එතකොට තමයි ආ ද්‍රව වෙන්නේ. මේ ජලාණු අතර තියෙන මෙන්න මේ බන්ධන කඩන්න තමයි අර තාපය යන්නේ. ඒක උෂ්ණත්වමානයට ගන්න බෑ. අහුවෙන්නේ නැහැ. මේ බන්ධන කැඩෙන්න තමයි තාපය අවශෝෂණය කරගන්නේ. උෂ්ණත්වමාන පාඨාංකයේ වෙනස් වෙන්නේ නැහැ. බිඳුවෙමයි තියෙන්නේ. ඔක සම්පූර්ණයෙන් ඉවරුණාට පස්සේ තමයි ඊට පස්සේ ආයේ වැඩි වෙන්නේ. හරිද? ඕකට අපි කියනවා ද්‍රවාංකය හොයන හැටි. ද්‍රවාංකයේ ක්‍රියාකාරකම්. හරිද? ඉන්ටීරියර් නැත්තම් ලියන්න. ඔක බහුවර්ණ ප්‍රශ්නවලදී අහයි. මේ තියෙන එක. කොච්චර තාපය අපි ලබා දුන්නත් උෂ්ණත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. අයිස් සෙල්සියස් අංශයක 0.1 මෙන්න යකඩ 1539 ක උෂ්ණත්වයක් දුන්නොත් අයිස් දියවෙන. මේ සෝරි යකඩ දියවෙන. යකඩ දියවෙන. හැම ඒකටම ද්‍රවාංකයක් තියෙනවා. මෙතනදී වලට එකක් කියන්න ඕන. මේ ද්‍රවාංක මේක වලංගු වෙන්නේ මොන තත්ත්ව යටතේද? මතකද මම මෙහෙම එකක් කිව්වා? සම්මත වායුගෝලීය පීඩනය. ඔන්නේ සම්මත වායුගෝලීය පීඩනය කියන කාරණේ මත තමයි මෙන්න මේ ද්‍රවාංක වලංගු වෙන්නේ. මෙන්න මේ ද්‍රවාංක වලංගු වෙන්නේ සම්මත වායුගෝලීය පීඩනය යටතේ. එතකොට මේවා අපි නුවරලියට අරගෙන ගියොත් එහේ වායු පීඩනය අඩුයි. වායු පීඩනය අඩුයි. එතකොට මේ අගේනුත් අඩු වෙනවා, වෙනස් වෙනවා.
हरियाण सम्मत वायुगोलीय पीड़न पवन संकीर्ण तापांकी सरल अर्थदी द्रव्य वायु अवस्था पत्न निश्चित उष्णत्वेट कीनवा तापांके कील द्रव्यक वायु बावट पत्तर निचे इते ओके पाड़ांकले नेत्तां अमारुई हरि दे ओवा लेसी देवाल वाल पाड़ां करन्ने तू निका हिटियो तो ओके उलुवट यान्ने है सरलव कीवो द्रव जलय हुमालये बावट पत्तेनो द्रव जले पत्ते ना हुमाले बावटे वातु रात करने कोटे वेन्ने ओका दोका वेनो दोका वेन्ने उष्णते रखिएना तापांके खिएन दोका मैंने गाने को हम अंदर ये ला बालमु मेथी ने ऐटू मा आधार के अक्तिये नो क्या क्या रूमना ले अक्तिये नो उष्णत माने अकरण दोरा तीना मेरे रात करनो इनके जाले गिल्ला तीने पुला रात करने कोटे द्रव जालय मुखद द्रव जालय द्रव जालय पत्ते नाम हुमाले बाट मेन्न मे अवस्थाव वेन कोट मेक उष्णते सामान्य सेल्सियस जालय ना सेल्सियस अंशक सी आई जालय तापांक है भाई मे उष्णत्म आगे सेल्सियस अंशक सी एट वडा क्रियावलिए संपूर्ण वेनक द्रवजाले संपूर्ण हिमालय बाट पत्नकोच्चर तापे लादुन्ना उष्णत्मान पाटांके सेल्सियस संशक सीयमाई सेल्सियस संशक सीयमाई सेल्सियस संशक सीयमाई हरिद द्रवजाले बंधन कैडिला द्रवजाले बाट पत्ना संपूर्ण मेवागेवाड़ेन कैडनातर मैं जलाणु अतर परतरे वैडीवेन इतना वायु अवस्था अला पत्ते मत तापांके अभी दुना मेक विना विना बंधन टीका कड़ी निशा इमुनाम संपूर्ण वायु बाबट पत्नाम तमें तुष्णते विना नीति के लिए ला नेतां किया अन्य मत मेटी कथा कला मट मत विधि हेट इलांग टे वेन्नु मी वागुव को मेके तार पीड़ने हरिद मी पीड़ने कियने के अनिवार्यं ओय अगेयन्न वलट बलपान ओय अगेयन्न ओक वलांगु वेन्ने एक नीतियक यटते मुखद नीति सम्मत वायुगोलीय पीड़ने दी तमाई पुण्य अगेन सम्मत वायुगोलीय पीड़ने अटते तमाई संसुज दलिए तापांगे सेल्सियस संशक सी याक्वेन्नी सेल्सियस संशक सी याक्वेन यो विनाशन हाँ मट मेकट उत्तर मे स्क्रीन की दिखाई वाल नूरली नूरली जल नटन उष्णा सी एट अड़ विनवा वेड़ी विनवाद
අඩු වෙනවා ඒකට හේතුව පැහැදිලි කරන්න පුළුවන්ද ඇයි අඩු වෙන්නේ වායුගෝලයේ පීඩනය අඩු වෙනද වායුගෝලයේ පීඩනය අඩු වෙන නිසා ඔව් වායුගෝලයේ පීඩනය අඩු වෙන නිසා හරිද ඉහළට යන්න යන වායුගෝලයේ මගේ නැති කරන පීඩනය අඩුයි ඒ නිසා මේ ද්‍රවාංග තාපාංකත් අඩු වෙනවා ඔය ද්‍රවාංග තාපාංක ඝනත්ව කියන ඒවා අපෙන් ප්‍රශ්නයක් අහයි මේ විදිහට සංශුද්ධතාවය පරීක්ෂා කරගන්න මේකේ තියෙන සංශුද්ධ ජලයේද සංශුද්ධ පොල් තෙල්ද සංශුද්ධ භූමි තෙල්ද ඒකේ සංශුද්ධතාවය පරීක්ෂා කරගන්න මේ ඝනත්ව ද්‍රවාංක තාපාංක කියන ඒවා පාවිච්චි කරන්න පුළුවන් එතකොට අපි හිතුවොත් සංශුද්ධ මධ්‍යසාරවල එතිල් මධ්‍යසාරවල තාපාංකයේ කීයද සම්මත වායුගෝලීය පීඩනයේදී සෙල්සියස් අංශක 77යි හරිද එතකොට ඕකේ වෙන වෙන දේවල් මිශ්‍ර කරලා තිබ්බොත් ඕකේ වෙන වෙන දේවල් මිශ්‍ර කරලා තිබ්බොත් සංශුද්ධතාවය නැති වෙලා ගිහිල්ලානේ එතකොට අපිට මේ 77 කියන එක ලැබෙන්නේ ඇත්තහත ලැබෙන්නේ නැත්නම් අපිට නිගමනය කරන්න පුළුවන් මේ එතිල් මද්දසාර සංශුද්ධ නොවේ කියලා. මේ ප්‍රශ්න හදන්න පුළුවන් විදි මම කියන්නේ. දැන් මේක පාඩම මේ විදිහට ඉගෙන ගින ගිහිල්ලා විභාගෙට ලියන්න බැහැ අමාරුයි. මොකද මේකෙන් මේ ටික යොදාගෙන අපි වෙන පැති වලින් හිතන්න ඕන. මම මේ මහන්නම් ප්‍රශ්නය. හරිද? ඊයම් තියෙන ईएम वाले तापांके एड्डास अभी तुम एड्डास दिदास से किसी आई किया ला ईएम ईएम टीका क्वालिटी किनारे देनो खाओ भारे ईएम किया ला देनो हमारे इधर आयात तो नहीं था ना क्वालिटी देना वहाँ ईएम किया ला दे आ तो ईएम किया ने दे दुन्ना में मेके සංශුද්ධතාවය හොයන්න ඕන මේ දිලා තියෙන්නේ ඔරිජිනල් ඊයම්ද හරිද ඔයාලා මේක රත් කරලා පරීක්ෂණය කරලා මේකේ ද්‍රවාංක තාපාංක හොයාගන්නවා ද්‍රවාංකයේ මෙතන තියෙන තාපාංකය මේ තාපාංකයේ ලැබෙනවා 1744ක් සෙල්සියස් අංශක 1744 මෙන්න ජලයේ මේ සෝරි ඊයම් වල තාපාංකය අපිට ලැබුණු වගේ මම ලියන්නම් අපි මේ පරීක්ෂණය කරනකොට අපිට ලැබිච්ච අගේ තමයි 2100ක් කියලා අපිට ලැබෙනවා මම නැවතත් කියන්න ඊයම් ටිකක් ගෙනල්ලා දෙනවා මේක ඔරිජිනල් ඊයම්ද කියලා බලන්න ඉතින් අපි අපේ දැනුම් පාවිච්චි කරලා ඊයම් ටික වාෂ්ප කරනවා මේක තාපාංකයනේ एक द्रव वेला एक बार द्रव वाली वाष्प है ना उष्णते बाद ये उष्णते अभी लेबना दिदास एक ऐसी या अभी परीक्षण नहीं कर ले अभी लेबना दिदास एक ऐसी या जब मगे प्रश्न था माय मैं ईयम सांशुद्ध तो नहीं द ऐ मैं ईयम सांशुद्ध नहीं द द्वारा तो दीपु ईयम सांशुद्ध ईयम द सांशुद्ध नहीं द කියන්න බලන්න සංශුද්ධ නැතිය සංශුද්ධ නැහැ ඊළඟ ප්‍රශ්නේ ඇයි එහෙම කියන්නේ ඒක හරි සංශුද්ධ නැහැ ඇයි එහෙම කියන්නේ ඇයි එහෙම කියන්නේ තාපාංකය 1774 නැවි ඕ ඊයම් නම් එයාගේ තාපාංකය 1000 ඊයම් නම් එයාගේ තාපාංකය ලැබෙන්න ඕන 1744 එහෙම වුණා නම් එයා සංශුද්ධ දැන් අපිට ලැබිලා තියෙන වෙන එකක් නේ සංශුද්ධ නැහැ ඔන්න ඔය විදිහට අපිට පුළුවන් වෙන්න ඕන කල්පනා කරලා උත්තරවලට යන්න
ලොකුම දේවල් මේක කතා කරන්න දීලා නැහැ නමුත් අපි ඕකෙන් හිතන්න පුළුවන් වෙන්න ඕන හරිද හරි අපි ඊළඟට මෙන්න මේ වගුව කතා කළා ඉතින් මේකේ සල්ෆ කියන අය ගත්තාම එයාලට ඔක්කොටම අපි දාගෙන ගියේ වැරදි නේද දිස්නයක් ආවෙනික දිස්නයක් නෑ රෞදිනණක් නෑ තාපසන්නායකතාවයක් නෑ විද්‍යසන්නායකතාවයක් නෑ ආහන්තාවයක් නෑ නමුත් නමුත් බංගුර අනිත්‍යව ගත්තොත් සිංක් ගත්තොත් දිස්නයක් තියෙනවා රෞදිනණක් තියෙනවා තාපසන්නායක විද්‍යසන්නායක ආහන්තාවයයි නමුත් බංගුර නෑ කොහොම ටිකක් අපි කතා කළා හරිද වගුව සම්පූර්ණ කරලා ඇති දැන් වගුව සම්පූර්ණ කරලා ඇති හරි ඔතනින් පස්සේ අපිට අද කතා කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඉඳලා නමුත් මම මේ පාඩම ටිකක් අමාරු හින්දා නැවත මේ කියලා දුන්නේ ඒ නිසා ඒක බලන්න ආයෙමත් අපි කතා කරමු නිසා අමතක වෙන්න බෑ මෙන්න මේ පරීක්ෂණේ තමයි අපි කතා කරන්නේ තාපසන්නායකතාවයේ පරීක්ෂා කරන්න. ඔතන ඔය රූප සටහන ඇච්චර පැහැදිලි නැද්ද දන්නේ නැහැ. පැහැදිලි නැත්නම් මේ විදියට හදා ගන්න. අපි මෙතන ඉඳලා ඉදිරියට ටියුට් එකේ ලියාගෙන යමු. මෙතන තියෙනවා දඬු තුනක්. මේ බලන්නකෝ. දඬු තුනක් තියෙනවා. 1 2 3. දඬු තුනක්. මේ දඬු තුනේ ඉටි රඳවලා තියෙනවා. ඕක අපිට ඕන නම් මෙහෙම කරන්නත් පුළුවන් ඉටි වලින් ඇල්පෙනෙත්තක් හයි කරලා තියන්නත් පුළුවන්. ඒතර ඇල්පෙනෙත්ත වැටෙන එක තමයි අපි බලන්නේ. ඇල්පෙනෙත්ත වැටෙනවා. ඉස්සල්ලාම වැටෙන්නේ කවුද කියලා තමයි බලන්නේ. හරිද? එතකොට මෙතනින් රත් කරන මෙන්න ආධාරකයක් විදියට තෙපා වර්ගන තියෙනවා. මෙතන මේ තෙපා උඩ තියෙන ඇස්බස්ටෝස් වගේ ෂීට් එකකින් කොටසක් මොකද ඒක හරහා තාපය යන්නේ නැහැයි කියලා අපි විශ්වාස කරනවා ඒ නිසා දැන් මේ දඬු තුනම තුනටම එකම තාපය ලබා දෙනවා අපි උපකල්පනය කරනවා මේ දඬු තුනටම එකම තාපය තමයි ලබා දුන්නේ කියලා එකම තාපය තමයි ලබා දුන්නේ මෙතනින් A B C කියලා තුනක් ගන්න A B C මෙතනින් ගන්නවා මේ A මේ B මේ C හරි ඊට පස්සේ අපි බලනවා මේ ඉටි දිය වෙන එක අපි සරලව ගත්තොත් මුලින්ම ඉටි දිය වෙන්නේ කාගේද මුලින්ම ඉටි දිය වෙන්නේ කාගේද ආගෙද අන්න එයාගේ තමයි තාපසන්නායකතාවේ වැඩි තාපසන්නායකතාවේ වැඩි අන්න එයාගේ තාපසන්නායකතාවේ වැඩි මුලින්ම කිදී වෙන්නේ කාගේද අන්න එයාගේ තාපසන්නායකතාවේ වැඩි ඒකයි අපි තීරණය කරන්නේ ABC කවුරු වුණත් මුලින් ඉටි දිය වෙන එකනාගේ තාපය ගමන් කරන එක වැඩි ඉටි දිය වෙන්න ගොඩක් වෙලා යනවා අන්තිමට ඉටි දිය වෙන එකනාගේ තාපසන්නායකතාවය අඩුයි පැහැදිලිද තාපසන්නායකතාවය පරීක්ෂා කරන්න තමයි මෙතන තියෙන්නේ අපිට මෙතන ගන්න පුළුවන් විවිධ දේවල් මෙතනට අපිට ගන්න පුළුවන් තම තහඩුවක් ඊළඟට මොනවද අපිට තව ගන්න පුළුවන් ඉබනයිට් එස්ප්‍රෙස්ටෝස් හරි එහෙම නැත්නම් මේ දෙයක් හරිද අපිට තව ගන්න පුළුවන් වඩා හොඳ තාපසන්නායකතාවයේ තියෙන එකක් අරගෙන පරීක්ෂා කරලා බලන්න පුළුවන් කවුද ඉක්මනින් ඉටි දිය වෙන්නේ කියලා හරි ඊළඟ අපිට කතා කරන්න තියෙන විද්‍යුත්සන්නායකතාවය මෙතන අපි පොඩ්ඩක් ලියලා ඉමු මෙන්න මේ විදිහට නෑ නෑ එතන ලියන්න දෙයක් නැහැ රූප සටහන හරියට පැහැදිලිව ලියා ගන්න. ඔතන බලන්න ඕන ඒ රේස් එකේ කවුද ඉස්සරහට යන්නේ?
කවුද ඉක්මනින් ඉදිරිය වෙන්නේ? ඉදිරිය වෙන්නේ කවුද? එයාගේ විද්‍යුත් තාපසන්නායකතාවයේ වැඩි බව ඔළුවට දාගන්න. එයාගේ තාපසන්නායකතාවයේ වැඩි. ඊළඟට මේ උතනම අපිට තියෙනවා විද්‍යුත් සන්නායකතාවයත් පරීක්ෂා කරන්න. මෙන්න මෙහෙම අපි ඇටවුමක් හදාගන්න. මොකද්ද මේ ඇටවුව? බල්බයක් තියෙනවා, බීටි කෝෂයක් තියෙනවා, AB කියලා හිඩසක් තියෙනවා, එන දෙකක් හයි කරලා දැන් අපි ඔතෙන්ට විවිධ ද්‍රව්‍ය තියෙනවා. හරිද? මෙතෙන්ට තියෙනවා විවිධ ද්‍රව්‍ය ටික. මොනවද තියන්නේ? මෙතෙන්ට අපි තියෙනවා නික්‍රෝම්. මෙතෙන්ට අපි තියෙනවා තඹ. මෙතෙන්ට අපි තියෙනවා ප්ලාස්ටික් රූලා. ප්ලාස්ටික් රූලක් තියෙනවා. ඔක තියලා අපි බලන්නේ බල්බේ දැල් වෙනවද නැද්ද කියලා. බල්බේ දැල් වෙනවද නැද්ද කියලා බලමු. ඊට මේ බල්බය දැල් වෙන අවස්ථා දෙකක් තියෙනවා. මොකක්ද ඒ අවස්ථා දෙක කියන්නේ? මේ ද්‍රව්‍ය තුනෙන් අවස්ථා දෙකකදී බල්බේ දැල් වෙනවා. කවුද? තඹයි නික්‍රෝම්. තඹ සහ නික්‍රෝම් ගත්තාම බල්බේ දැල් වෙනවා. හැබැයි තඹ සහ නික්‍රෝම් ගත්තාම පොඩි වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? මොකක්ද ඒ වෙනස? තඹ වල දීප්තිය වැඩි. නික්‍රෝම් වල දීප්තිය අඩුයි. බලන්න හේතුව දන්නවද මොකක්ද කියලා? මේක හයිදීම ඉගෙන ගන්නවා. නික්‍රෝම් වල දීප්තිය අඩු වෙන්නත් තඹ වල දීප්තිය වැඩි වෙන්නත් හේතුව මොකද? ඒක වෙනම කාරණා මෙතෙන්ට අදාළ නොවුණාට කියන්න බලන්න මතක් කරලා. මොකද්ද හේතුව? උත්තරයක් ආවේ නැහැ. උත්සාහ කරන්න බලන්න. හරි. නිහඬතාවයෙන් පෙනී යන්නේ මේකට හේතුව මොකක්ද කියන එක ඔළුවට එන්නේ නැති බව. හරිද? මේකට හේතුව තමයි ප්‍රතිරෝධය කියලා වචනයක්. ප්‍රතිරෝධය අහලා තියෙනවද නැද්ද? ප්‍රතිරෝධය අහලා තියෙනවද? මේක වෙනම කාරණයක්. ප්‍රතිරෝධයේ අඩු කවුද වැඩි කවුද? ප්‍රතිරෝධයේ අඩුයි තඹවල. එහෙනම් එයාගේ දීප්තිය ගොඩක් වැඩි. එයාගේ දීප්තිය ගොඩක් වැඩි. නික්‍රෝම් වල ප්‍රතිරෝධය වැඩි. එයාගේ දීප්තිය අඩුයි. ප්ලාස්ටික් රූලේ බල්බේ දැල්වෙන්නේ නැහැ. බල්බේ නොදැල්වේ. ඇයි බල්බේ දැල්වෙන්නේ නැත්තේ? ඒ හරහා විදුලිය යන්නේ විද්‍යුත් සන්නායකතාවයක් නැති නිසා. ප්ලාස්ටික් රූලේ විද්‍යුත් සන්නායකතාවයක් නැහැ. විද්‍යුත් සන්නායකතාවයක් නැත. හරි. විද්‍යුත් සන්නායකතාවයක් නැහැ. ඔන්න ඔය ලක්ෂණ කතා කරාට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ඇත්තටම ලෝහ සතු ගුණාංග පිළිබඳ. මේ ටික නමුත් පැහැදිලි කරගෙන යන්නම්. ඔයාලගේ ටියුට් එකේ ওই ටික ලියන්න නැහැ. ලියන්න ඕන ටික මම කතා කරලා ඉවරයි.
මේ තියෙන්නේ අර අපි කතා කරපු දැඩි බව කියන ලක්ෂණ. තීරීමට, ගෙවී යාමට, කැපී යාමට එරෙහිව ද්‍රව්‍යයක් සතු ප්‍රතිරෝධයට කියනවා දැඩි බව කියලා. මේක ලියන්න නෑ කොහෙවත්. බල නැවත මතක් කර ගැනීමක් තමයි කරන්න තියෙන්නේ. නැවත මතක් කර ගැනීමක් තමයි කරන්න තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ දියමන්ති ගන්නවා වීදුරු කපන්න. මේ කැඩෙන්නේ නැහැ මේ වීදුරු කපන්න ගන්න. දැඩි බව වැඩි නිසා. යකඩ ඒවත් හරි. යකඩ කියන ඒවත් හරි. ඒවලත් ලෝහ වගේම ඒවල දැඩි බව වැඩි. හරි. ඊළඟට අපි කතා කරනවා ආහන්නතාවය. ඒ ආහන්නතාවය කියන එක මීට කලිනුත් අපි කතා කළානේ. මොකක්ද ආහන්නතාවය කියලා කියන්නේ? කියන්න බලන්න. දැන් මෙතන අකුරු ටික පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒක හදාගෙන මම ගන්නම්. කුඩු කරන්න බෑ. කුඩු නොවි මොකක් බවට පත් කරන්න කුඩු වීමටත් වඩා අපිට ගන්න පුළුවන් වෙනවා. තලන්න පුළුවන්. ওই වගේ තලන්න පුළුවන්. තහඩුවක් වගේ තලන්න පුළුවන් නම් අනේක වැදගත්. කුඩු නොවි තහඩුවක් වගේ තලන්න පුළුවන්. තලන්න පුළුවන් කියලා විතරක් ගන්න එපා. කුඩු නොවි තහඩුවක් වගේ තලන්න පුළුවන් නම් අනේකට කියනවා ආහන්නතාවය කියලා. හරිද? ඒකට කියනවා මොකද්ද? ආහන්නතාවය කියලා. හරි. මම මේ ටික ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම්. මේ ටික හඳුනා ගන්න විතරයි මම මේ ස්ක්‍රීන් එක මෙතෙන්ට අරන් තියෙන්නේ. ඒ නිසා මේ ටික හඳුනා ගන්න. ඇත්තටම මේක මේ 6 වසරේදී 6 වසර ප්‍රසන්ටේෂන් එකකින් තමයි මම මෙතෙන්ට ගත්තේ. ඒක ඔයාලා ඉගෙනගෙන තියෙනවන්නේ. අමතකුණාට දැන් අර භෞතික ගුණ භෞතික ලක්ෂණ එනම් පුරුදු වෙන්න. නැත්තම් බලයි දැන් භෞතික ගුණ කියන එක ආවෙන්නක පේන්නේ. හරි මට තප්පර දෙකක් දෙන්න. තප්පර දෙකක් නෙමෙයි විනාඩියක් දෙන්න. පදම කිව්වේ මේ භෞතික ගුණ කියන එක ඔයාලා දැනගෙන තියෙන්න ඕන. භෞතික ගුණයක් කියන්නේ ඔන්න ඔය අපි කතා කරන ගුණාංග. ආහන්නතාවය, තන්නතාවය, දැඩි බව, විද්‍යුත් සම්නායකතාවය ඔන්න ඔයාලට කියනවා භෞතික ගුණ. දැන් භෞතික ගුණ කියලා මොනවද කියලා ඇහුවොත් අපිට හරි ප්‍රශ්නයක් එනවා. මොකද හේතුව මේ භෞතික ගුණ කියන වචනයට වැඩි අවධානයක් දෙන්න නැතුව ඉන්න පුළුවන්. එහෙම වුණොත් උත්තර ලියාගන්න බෑ. උත්තර ලියාගන්න බැරුව යනවා. හරි, දැඩි බව කියන එක අපි කතා කළානේ. බලමු එමනම් ඊළඟ ලක්ෂණේ. මෙතන දැඩි බව වැඩි වස්තු ටිකක්. ආහන්නතාවය කියන්නේ මොකක්ද කියලා කිව්වනේ. තැළූ විට කුඩු බවට පත් නොවි තහඩුමෙන් තැළිය හැකි වෙන්නෝ. තහඩුමෙන් තැළිය හැකි වෙන්නෝ. එහෙමනම් ඒවට කියනවා එලක් ඒ භෞතික ගුණයට කියනවා ආහන්නතාවය කියලා. මොනවද? යකඩ තඹ. ඔකට පොදුවේ කියන නම මොනවද? ලෝහ. මෙන්න මේ වචනෙට තමයි දැන් අපි එන්න හදන්නේ. ලෝහ. යකඩ තඹ, ඇලුමිනියම්, කොහොම තියනවා ගොඩක්, සින්ක්, ඒවා. ඒවට මේ ආහන්නතාවය කියන ගුණාංගේ තියෙනවා. හරිද? ඒ තියෙන්නේ තහඩු වගේ තියාගන්න පුළුවන්. තන්නතාවය කියන්නේ ඇදීමට ලක් කරපුවම නොකැඩී නොබිඳී කම්බි බවට පත් කරන්න පුළුවන් නම්.
මෙතන ඇලුමිනියම් තඹ රත්තරන් ඒත් ලෝහ දැන් ඔය අපෙන් ඇහුවොත් මාලයක් රත්තරන් වලින් මාලයක් හදන්න ගන්න භෞතික ගුණේ මොකක්ද භෞතික ගුණ කිහිපයක් තියෙනවා දැන් මාලය කම්බියක් වගේ හදා ගන්න පුළුවන් වෙන්නේ පැ ඒ නිසා අපි කියනවා මාලයක් වගේ හදනවා නම් තන්නේතාවය කියන ගුණාංගය තමයි එතනදී මතුවෙන්නේ තන්නේතාවය කියන ගුණාංග ඒක මතුවෙනවා प्रत्यस्त मेटी कथा करम्मी मम्मी रूप सटा वाली नवत मताकर्ती बलैक्युदीन सुनो इलांगे बल युवत्कर नवत मुल हिटमेनो रबर पटीतीनो इलास्टिक पटीतीनो उपाल दुट्टपाल उट्टपाल रबर रबर किपन अने रबर किरी कपला किरीटी दागा उतना किरीटी उतना गन वेन इन मेहमे गन मेक पटी तीन मेहमे सीमा पटी तीन वोटी कड़ला एक्तर मेम दागम तीन वोटी उपाल एक प्रत्यस्त भाव तीयन उपाला प्रत्यस्त भाव तीयन बंगुरतावे गुणांगे गुणांगे तिब्बे बिंदेन अलुमिनियम कोपेटना बिंदेन वैन अलुमिनियम कोपया बिंदा बिंदा बिंदेन लक्षण बंगुरतावेकियन लक्षण तीन वायने अतर स्वभाव रालू आयने तीन सिंधु आयने वेलिकट दिन रालू आयने आपू हम लोह सतु गुणांग मैं तीन लोह सतु गुणांग देखो आप कथा कर भौतिक लक्षण वाली बलान लोह सतु गुणांग मनवा देखिए लोहक दिस्या समहारे वेलिगड दास सूरप लोहक दिस्ने मतुवी मेला लोहक दिस्या अलूमिनियम को लोह अक्नांग लोह सतु तिबियन्नोना भौतिक गुण रपीलंगट वगुवकिं बलनवा कौद अपिट हम्बेन लोह कियला ए लोह वल मेन्न मे भौतिक गुण वैडी प्रमाणयक् तियेनवा ए निसा दैन अपि ओतन ट्यूट एके अपेन अहला तियेन 31 वेनि प्रश्नेट मम मे 1 2 3 4 5 6 कियला दाला तियेन्नि ओन्न इलाकम वल तियेन करुणु टिक लियागन्न हरिद
लोह सतु गुणांग लिया मेन मे गुणांग टीके लिया इच्छा लोह सतु गुणांग टीके लिया मीटिंग लिया ना लीले वेला रेस हैंड कराना लक्षण देखा लोहया ना लोह सतु भौतिक लक्षण देखा क्या पुलवा अरे दिलू लोह सतु भौतिक लक्षण देखा क्या विद्युत लीवर शंकर निहार दू कि लोह सतु लकुनो लकुन अशेन क्या ने लक्षण देखा कामिल बाड़े बात कल है क्या की भी में धाड़ बाड़े बात कल की भी अरे मेरा कहना क्या होता लक्षण देखा लोह सातु थानी ना मतगति आगा इलाट से क्यूर गेट लोहक दिसने अब
අපි යමු ඊළඟ අවස්ථාවට. අපි තව විනාඩි 5ක් කතා කරලා අවසන් කරමු. මේ තියෙන අලෝභ සතු ගුණාංග අලෝහ වගේ මේ ලෝහ වගේ ලොකු ගුණාංග ටිකක් නැහැ. අලෝහ සතු ගුණාංග තියෙන කිහිපයයි. මේ බලන්න මෙන්න මේක තමයි යාගේ ප්‍රධාන ලක්ෂණ. බංගුරයි. ප්‍රධාන ලක්ෂණයක් තමයි බංගුරයි. ඒකට අනිත් ඒවා ටිකක අපි කියනවා ලෝහ සතුව නැහැයි කියලා. ලෝහක දිස්නයක් නැහැ. දුර්වල විද්‍යුත් සන්නායකයි කාබන් හැර දුර්වල තාප සන්නායකයි. ඒක විභාගෙදි ලියන්න එනවා. අලෝහ සතු ලක්ෂණ දෙකක් ලියන්න. මේ හතරෙන් දෙකක් ලියන්න තියෙන. ලේසියනේ මතක තියෙනවා නම් ලිව්වයි. ඉතින් මේක මතක තියාගන්න අමාරු දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මතක තියාගන්න අමාරු දෙයක් නෙමෙයි. ඒ නිසා මේ වලට මතක තියාගන්න ලේසි. බංගුරයි කියන කාරණේ මතක තියාගන්න. මේක අලෝහ සතු ප්‍රබල ලක්ෂණයක්. බංගුරයි. ලෝහක දිස්නයක් නැහැ. දුර්වල විද්‍යුත් සන්නායකයි. දුර්වල තාප සන්නායකයි. ඒ විදිහට ලියන්න උත්සාහ කරන්න. අතර ඉක්මනින් ලියා ගන්න. චුට්ටක් තියෙනවා ඉතින් කතා කරපුවම පාඩම අවසానයි. ප්‍රශ්නයක් අපි ඊළඟ සතියේ ලියනවා ඔයාලගේ පොතේ. ඒකට සූදානම් වෙන්න මම පුළුවන් වුණත් ඒක කලින් එවනවා. ඒකට ඒක ලියලා තියන්න. අපි උත්තර ටික පාඩම් පටන් ගන්න කලින් කතා කරලා පාඩම් පටන් ගමු ලබන සතියේ. හරි. මේ කරුණු ටික ලියා ගන්නකෝ ඉක්මනට. අලෝහ සතු ගුණාංග ඉලිවරණ රයිසන් කරන්න. ඉලිවර දරු රයිසන් කරන්න. ඊළඟ අපෙන් අහලා තියෙන අපිට තියෙන ඊළඟ වගුවක්. ඒ වගුවෙන් ඝන තත්වයේ තියෙන ලෝහමය මූලද්‍රව්‍ය හොයන්න තියෙනවා. ද්‍රව තත්වයේ පවතින ලෝහමය මූලද්‍රව්‍ය හොයන්න තියෙනවා. ද්‍රව තත්වයේ පවතින අලෝහමය මූලද්‍රව්‍යයක් හොයන්න තියෙනවා. මේක ඉවර කරලා අපි ඒක හොයමු. කවුද කියලා. ඉලිවර නැත්තම් කියන්න. මේ බලන්න සෝඩියම් ඉන්නවා. ඔක්කොම ලෝහ. සෝඩියම් ඇලුමිනියම් කියන මූලද්‍රව්‍ය ලෝහ. කැල්සියම් යකඩ එමත් අයන් කොපර් මැග්නීසියම් සින්ක් ලෙඩ් මර්කරි මේ ඔක්කොම ලෝහ. සාමාන්‍යයෙන් ලෝහ ඉන්නේ ඝන තත්ත්ව යටතේ ඝන විදියට. නමුත් මෙතන ඉන්නවා එක්කෙනෙක් ද්‍රව විදියට. කවුද? කියන්න කවුරු හරි. ඝන ද්‍රව විදියට මර්කරි වල තව නමක් තියෙනවා. රසදිය වලට කොහෙදද හම්බෙන්නේ? රසදිය තියෙන තැනක් කියන්නේ ඔයාලා දන්න තැන. උෂ්ණතමානේ. උෂ්ණතමානේ. උෂ්ණතමානේ තියෙනවා රසදිය. ඒ කියන්නේ ලෝහය. හරිද? ලෝහය. ද්‍රව තත්ත්වයේ තියෙන. අන්න ඒක ඔතන ලියන්න. ඒ කියන්නේ අහලා තියෙන්නේ මුලින්ම නෑ.
මුලින්ම අහලා තියෙන්නේ ඝන තත්ත්වයේ පවතින ලෝහයේ මූල ද්‍රව්‍ය ලියන්න කියලා. ඝන තත්ත්වයේ පවතින ලෝහයේ මූල ද්‍රව්‍ය ලියන්න කියලා තියෙන්නේ. අපි මේකෙන් හතරක් ලියාගමු. එහෙමද ඔක්කොම ලියාගත්තත් කමන්නේ. සෝඩියම්, ඇලුමිනියම්, කැල්සියම්, අයන්, තඹ. මෙතනින් පහක් ලියාගමු කොටක් ගාලා. ඝන තත්ත්වයේ තියෙන ලෝහ ඝන විදිහට ඉන්න ලෝහ හරි නේද අපි ඊළඟ ප්‍රශ්නෙට යමු ද්‍රව තත්ත්වයේ පවතින ලෝහයේ මූල ද්‍රව්‍ය ලියන්න නැතිනේ හරි ඊළඟට අවසාන වශයෙන් තියෙනවා ද්‍රව තත්ත්වයේ තියෙන අලෝහමය මූල ද්‍රව්‍ය කවුද හොයන්න බලන්න ද්‍රව තත්ත්වයේ පවතින අලෝහමය මූල ද්‍රව්‍ය द्रव तत्ते पवतिन अलोहमे मूल द्रव्य ब्रोमी मिन्न मेव मम उतन अहला नह नमुत विभागे वायु तत्व इन अलोह मनोवाद वायु तत्व इन अलोह नाइट्रोजन वायु ऑक्सीजन वायु क्लोरीन वायु आगन वायु हाइड्रोजन वायु यह वायु तत्व इन अलोह ये भी तो रखने में आयोडीन इन को हम दिखे लो आयोडीन इन गान विधि है सल्फर गान के चेरा मत देखने में आयोडीन के ने वा मतलब कोई न पुलवा आयोडीन इन्हें गाना में अलग वायु वायु में तत्व इन अलोह देखा क्लियर नहीं कि वो लिया गाना पुलवा में बनने का आ रही था इन्हीं सा ए टी का वाला न में तेरे दी ब्रोमीन के ने वितरा यहाँ लाती इन्हीं सा एक लोट दागा न में इधर इंदा बाविता अबर अवस्था दी लाती न अलग बाउती के गुना तेक लोह के दिसने කියන භෞතික ගුණය නිසා ඒක පාවිච්චි කරනවා ආභරණ හදා. ඔයාලා රත්තරන් මාලයෙන් පාවිච්චි කරනවා ඒ ආවේනික ලෝහවල දිස්නේ නිසා රන් රිදීනේ. මේ දෘඩතාවයේ වැඩිකම නිසා පාවිච්චි කරනවා මොනවද වානේ රේල් පිළි. ඔය වානේ පාලා වානේ වලින් හදන ගොඩනැගිලි. මේ භාවිත අවස්ථා ටිකත් ඔළුවට යන්න ඔක ටියුට් එකේ මම දීලා තියෙනවා. ඒකේ බර දරා ගන්න පුළුවන්. දැඩි බව කියන එක පාවිච්චි කරනවා වීදුරු කපන. කවුද දියමන්ති තුල්? සම්පීඩනය කිරීමේ හැකියාව මත මේ අර LP වායු ඔක්සිජන් වායු කියන පීඩනයකින් තද කරලා තියෙන්නේ අර යකඩ ටැංකිය ඇතුලේ. පීඩනයකින් තද කර නැත්නම් පොඩ්ඩයි ඔක ඇතුලේ අල්ලන්න. පොඩ්ඩයි අල්ලන්න. එතකොට मास गान पावचिकवेपुर परीवा करक हिकल 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 गैस विशाल प्रमाण करक हिकल हिकल इकट हेतु संपीड़ने पुलवांग हिया संपीड़ने पुलवांगिया पौगी काल गैस कुकुर मे एल वायु अदुना पुलवां भवती को गंदे पक्का गंदाको ना गैस का गैस का प्रश्न गंद कुछ नायकतावे आहार पिछले मधुन पास वाला अरे पास बहुत
පැසීම කියන එකට තාප සන්නායකතාවය කියන භෞතික ගුණාංගය ගන්න. විද්‍යුත් සන්නායකතාවයට අපි ඔය තඹ රැහැන් අලුමිනියම් රැහැන් ඔය පාවිච්චි කරන මොකටද විදුලිය ගමන් කරන්නේ. මේ එදිනදා ජීවිතයේදී මේක ඉතා වැදගත්. එදිනදා ජීවිතයේදී පදාර්ථයේ සතු ගුණාංග අපි පාවිච්චි කරන අවස්ථා ඒවා ටිකක් තමයි මෙතන තියෙන්නේ. හරිද? ඒ නිසා ඒවත් මතක තියෙන්න ඕන. මම ප්‍රශ්නවලදී පෙන්නන්න. එතන තව ටිකක් තිබ්බා. මෙතන අවසාන වශයෙන් සාරාංශයක් තියෙනවා බලන්න. අපි මේක කතා කරපු දේවල් ටික පදාර්ථයේ කියන මේක ඇවිල්ලා තිබ්බ විභාගෙදී පදාර්ථයේ කියන එක කොටස් දෙකකට බෙදෙනවා. මේ චර්මයේ මේ බෙදීම ඇවිල්ලා තිබ්බ එකපාරක් විභාගෙදී පදාර්ථය කියන එක අපි පදාර්ථයේ පාඩමෙන් ඉගෙන ගත්තේ සංශුද්ධ ද්‍රව්‍ය සහ සංශුද්ධ නොවන ද්‍රව්‍ය විදිහට ඉගෙන ගන්නවා. සංශුද්ධ ද්‍රව්‍ය ඉගෙන ගත්තා මූල ද්‍රව්‍ය සහ සංයෝග විදිහට. මූල ද්‍රව්‍ය තමයි අපි අවසානයේ වෙන් කරගත්තේ ලෝහමය මූල ද්‍රව්‍ය අලෝහමය මූල ද්‍රව්‍ය කියලා. ඔය වර්ගීකරණය සංශුද්ධ ද්‍රව්‍ය දෙක මූල ද්‍රව්‍යයි සංයෝග පදාර්ථය සංශුද්ධ ද්‍රව්‍යයි සංශුද්ධ නොවන ද්‍රව්‍යයි. හරි. මෙතන තියෙනවා මිශ්‍රණ. මේකත් ආයෙ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සමජාතීය මිශ්‍රණ. සමජාතීය මිශ්‍රණ විෂම ජාතීය මිශ්‍රණ කියලා. හරි. ටියුට් එක සම්පූර්ණ කරන්න ඔබ සම්පූර්ණ කරන්න බැරි වුණා නම් අර මුල් හරියදී එක සම්පූර්ණ කරගන්න අපිට ලියන්න වෙලාවක් දෙන්න බැරුව ගියා. ඒ නිසා ඒ ටික බලන්න උත්සාහ කරන්න සම්පූර්ණ කරගන්න. ලකුණු පේපර් එක උඩරිම ලකුණු ගන්න අපි උඩරිමෙන් මහන්සි වෙමු. ඊළඟ සතියේ අත කලින් මම ටියුට් එකේ වර්ණ එක print කරගන්න. අපි පාඩම් ගොඩක් කරලා තියෙන්නේ. අපිට රිවිෂන් වලට යන්නත් පුළුවන්. කැටි කැටි එනවා. අපි එහෙනම් අදට අවසන් කරමු. මම ටියුට් එක එවන්න. දරු හැමෝටම අයිබෝවන්. අයිබෝවන් සර්, බයි සර්. Thank you sir. ගුරු සරණයි සර්. අයිබෝවන් සර්. සර් මට මුල හරිය ඉන්න බෑ නේද? රෙකෝඩින් එක එවන්න පුළුවන්ද? මම රෙකෝඩින් එක දාන්නම් දැන්. දැන් කියන්නේ පොඩි වෙලාවක් දෙන්න.